දෙමටකොඩ දුම්රිය අංගනේ සේවය කරමින් සිටි මාතර ප්‍රදේශයේ පදිංචි කාර්මික ශිල්පියෙකු පසුගීතා අතුරුදන් වූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ බව පවසමිනුයි වැඩවර්ජනයේ සිදු කෙරුණේ. මෙම සේවකයාගේ පවහන් යුගල එම අංගනේ ලෙඩක් අසල තිබී හමුව තිබුණා. මෙම පසුබිම හමුවේ අදුදැසන දෙමටකොඩ දුම්රිය අංගනේ ආරම්භ කළ වර්ජනය හේතුවෙන් දුම්රිය කිහිපයක්ද ප්‍රමාද වුණා. උඩරට මැණිකේ සහ පොඩිමැණිකේ දුම්රියද අවලංගු කෙරුණා. මෙවන විට අතුරුදන් සේවකයා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. තත්ත්වයක් එක්ක පොලිසිය දැනුවත් කරලා ඒ අතුරුදහන් වෙච්ච සේවකයා පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් පැවතුණත් ඊයේ රාත්‍රී වන විටත් කිසිදු හෝඩුවාවක් ඔහු පිළිබඳ හොයා ගැනීමට නොහැකි වී තිබීමයි. ඒ තත්ත්වයක් එක්ක නොසන්සුන් සාවයට පත් වුණු සේවක පිරිස් ඊයේ රාත්‍රියේ සිට දෙමටකොඩ ධාවනාගාරයේ රාජකාරී වලින් ඉවත් වෙලා තිබුණා. මේ සේවයෙන් ඉවත් වෙලා සිටි පිරිත් සමග අද උදෑසන ප්‍රධාන ඉංජිනේරු ධාවන බලතුමා සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉවත් වෙලා සිටපු සේවක පිරිස් මේ වන විට සේවයට වාර්තා කරලා දැනට සේවයේ කරමින් යනවා. අදූරදර්ශී විදියට ක්‍රියා කරන මේ සේවක පිරිස් හින්දා මුළු දෙපාර්තමේන්තුවක් අපහසුතාවයට පත් වෙනවා. මේ විදියට වැඩවර්ජනය කරලා විසඳන්න පුළුවන් ගැටලුවක් නෙමෙයි මේ ඒ තිබිච්ච තත්ත්වයේ. ඒක මේ සේවක පිරිස් තේරුම් ගත්තේ නැතුව හදිස්සියේ කරපු ක්‍රියාමාර්ගයක් හින්දා මේ ගැටලුව වුණේ. වෘත්තීය සමිති මීට වඩා වගකීමෙන් කටයුතු කරනවා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ කියලා මම හිතන්නේ. දෙමටකොඩ සේවකයන් ආරම්භ කළ වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරී දහවන එන්.ජේ. ඉන්දිපොළගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. වර්ජනය අවසන් කර දුම්රිය දහවනේ යළි සුපුරුදු පරිදි සිදු කිරීමට සේවකයන් මෙහිදී එකඟ වී තිබෙනවා.